අද මම කතාය කරන්න යන්නේ කොන්ටම් ්‍යන්ත්‍රක විද්‍යාවතියන මූලිකම අබිරහස ගැ මේ තව මත අබිරහසක් ඕගහන්ට පොළුවන්න්නම් මමාද මේ කියන්න යන්න බිරහස්ස විසඳන්ඩ ඕගල්ල වෙනුවන් නොබෙල් තයාගයක් තවම ඩෙඩිකෙටලා තියෙනවා මේ එච්චල අබිරසක් මේ අබිරහස තමයි ඩබ ස්ලි්ක් එමනත්තංම් විවර දෙකේ පරීක්ෂණ කියල කිය ොක් දෙනෙ මග ඉල්ල තිබුණ කොටම න්ත්‍ර විද්‍යාව ගැන්න විඩියෝ සීය කරන්න කියලා කොටමයන්ත්‍ර පටන් ගන්න හොන්දම විද්‍ය තමයි මේ ඩස්ට ක්ස්පරමටක් ගැන කතාා කරලා ඉතින් ඒ සඳහා අධකතුවවෙන්නේ මම රචර විශසයන ම ෘතිම විද්‍යාඥවරක් ඒකම අපේ දැහැමි සිතුම් ලි බා හය කියන්න ඉතිං ඒ කබරම මකදම පරීක්ෂණය සහ මේකෙ තියෙන විශ්මයමොකල්ප කියලා ොකද මේ විවර දෙකගේ පරීක්ෂණය කළ කියන් මේ එක හරිම සරල දෙයක් අපි යම් කිසි බෝඩ් එකක් කරම වකරේ වගේ සිමිල්ල දෙයක් අරගෙට මොකද කරන්නේ මේ එ බාධකේ විවර දෙකක් අපි හදනෝ මේ විවර දෙක තුළින් අපි විධ ද්‍රව්යන් ගමන් කරන්න සලස්සලා ඒ විවර දෙක පිටි පස්ස තියෙන යම් කිසි තිරකට මේ මේ ගමන් කරන දේවල් ලබාගරන්නු ඒක සිග්නේචක් එමනත්තන් ඒ ගමන් කරපු එ ලක්‍ෂයක නැවතඒ විවරේ තුළින් ගමන් කරලා වදින කොටේ තිරේ ඒකෙන් යම් කිසි ම්ප්‍රෂණ එක අපිට ගන්න පුළුවන් ඉතින් මේස්වභාාව ාලනක තම විවරධගේ පරීක්ෂණය කරන්න තාම සරල්ල පරීක්ෂණය අපිට මුලින්ම කරන්න පුළුවන් දේ තමයි මේ වගේ විවර දෙක් තියෙන තිරයක් අපි අරගෙන ඒක තුළින් විවිධ ද්‍රව්ේ අංශු දෙමනත්ත අපිගැ පාටිකල්ස් කියලඒ පාටිකල් යවන එක ද මේ තිෙන්නේ අමයි දැම් බයි අපි ටප කර පුංචේ ක්ස්පිරමන්ටක් පොඩි කාඩ බෝඩ් එකක් තියෙනවා ඒ ඒක මත මේගේ විවර දෙකක් තියනවා ඒ විවරදුකය උඩින් අපි දාන වැලි ද මොක දෙවෙන්නේ අපි හැමෝටම පැහදිලි මෙතන වෙන දේ ඇ මේ විවරය තුළෙෙන් වැලි ගමන් කරලා ඒ පල්ලහතියෙන තිරේට මේ වැලි වැටනවා වැටිලා ඒ විවරවලට සාපේක්ෂව ඒ විවරවල ඉම්ප්‍රේෂන් එක එන විදිට අපිට වැලිව සකස්වීම සිද්ධ වෙන ඉතාම සරල දෙයක්. මේ විදිහටම අපිට මේ විවර දෙකාරගෙන පුළුවන් දාන්න තරංග පද්තිකට ඒ තන්න දැන්හි තන්න ජලතතාකයක තරංගයක් ගොන්න ගෙන කොට මේ විවර දෙකාරගෙන මේ ඩබස් ලිට් එක අරගෙන ඒ තරංග පිෙරමුණ ස්ත්‍රහ තිී බුදු්මොකද වෙන්නේ ඒ තරංගය විවර දෙක මත වැත්න හම ඒ විවර දෙක අසල්ල නැවත තරංග පෙරමුණක් නිෂ්පාදනය වෙනවා. මේ තරංග පෙරමුණක් ඉස්්‍රරහට යනකොට මොකද වෙන්නේ මේ තරංගවල තියන අපි කියන්නේ ඉන්ටන්සිටිස් අනුව මේක ඉන්ටෆිය වෙඩ ගන්න. ඒ කියයන පි දන්නවා තරංගයක් කියලගත්තාම ඉන්ටන්ටක වැඩි තනක් තියනවා අඩුතනක් තියනවා මේ විස්ථාරයේ අඩු වැඩි සිද්ධවීම අනුව. ක ඉන්ටෆිය වෙනවා මේ ඉන්ටෆිය වෙලා මේ තිරයක් මත වැටෙනකොට වෙන්නේ අ තරංගවල විස්ථාරය අනුව අඩු වැඩි වශයෙන් තියන ඉන්ටෙන්න්සිටිස් තියන ඒ අංකිසි ප්‍රතිබිම්විය මේකට අපි කියෙන ඉන්ටෆීරන්ස් පැට් එක කියලා ඉතින් ඩබ ්‍රිට් එක්ස්පිරම කියන එක තියෙන මූලක්කම වැදගත්කම තමයි මේ විදිෙන් මේ එන මේ ඩබ ට් එකක් හරහායන්කිසි ද්‍රව්වයක් යවලා අපිට පුළුවන් බලන්ඩ ඒක වේවකක් විදිරද හැසිරෙන්නේ එකඇන්නේ තරංගයක් විදිරද හැසිරෙන්නේ ඒම නැත්තන්ං ඒ අංශුවක් විදිරද හැසිරෙන කිය. දැන් අපට කරන්න පුළුවන් සරල දෙයක් තමයි ආලෝකය අරගෙන එකැි ගන්න මොනක ක්‍රමටික් ලයිට් කෙ එමෙනත්තන් අපි න තනි තරංගායමයක් විශේෂම ලේස ලයිට් එක් වගේ තින් ලයිට් එකරගෙන අපි දන්න ලේසරක තිය සිංගල් වලි එකක් ගොඩක්වෙලට මේ වගේ ලයිට් සෝස් එකක් මේ ඩබ එකක් තුර අපිටෙක්ස්පෝස් කරන්න පුළො එහෙම එක්පෝස් කරාම අපිට මෙන්න මේ විදියට ඉටෆිරන්ස් පැට්න එක හම්බෙන මේ තියෙන ඇත්තට මේ අපිගේ ගෙදරම මයි දහම්බ බයිකර පරිීක්ෂණය ආමයිගත් තින ලේසයක ඉස්සරහි මේ වගේ සරල්ල ඩබර්ිට් එකක් අදලා මමේ ඩබර්ස්ලිට් එක ලසෙක ඉස්රයින් තියලා එ ලයිට් එක තිරයක් මත ගත් මේ තියන්නේ පැට එක දැ මොගලන්න පැහැදිලියුම පේනවා මේ පැටන් එකේ තියෙනවා සමාරස්ථාන වල ඉන්ටන්සිට එක වැඩි කියන්නේ එතන තියන ලයි් ඉන්ටන්සිටක් වැඩ සමාරස්ථානවල නෑ ඒක න මේ අනිවාර්රයම ඉන්ට ිරන්ස් පට. අපටි ඒකින් පැහැදිලියම කියන්න පුළුවන් මේ ආලෝකය කියලා කියන්නේ වේව එකක් කියන එක පැදිලි නේද ඔන්න මෙතන ඉඳලා තමයි මේ අභිරහස පටන් ග්ඩ යන්නේ හොඳට හගෙන ඉන්න දැන් අපි මොකද කරන්නේ අපි ආලෝකය කතන්දරඉවර කරලා මේ ඩබ ස්ලිට් එකක් හදලා මේ ඩබල් ස්ලිට් එකට එක්ස්පෝස් කරනවා ඉෙක්ට්‍රෝන් ගන්න එකක් එෙක්ටෝන ගන්නක් කියල කියන්නේ හරියට නෝමල් ගන්න එකක් වගේ මයි ඒත් ඒකෙ තියෙන එකම වෙනස තමයි ඒකෙන් විදින්න පුළුවන්වෙෙන ඉලෙක්ට්‍රෝ හරියට නික මැසින් ගන්නක් කියෙ තන්න එලෙට්‍රෝන විදිර මසින් ගන්නක් කොගේ එතකොට මේ මුොලිම ඩ් ට් එක නැතුව සිංගල් ස්ට් එකක් ගැන තනි විවරයක් කියයල අපි මේ විදියට එක්ස්පෝස් කරොත් බෝම සරල විදියට මේ විවරය තුළින් ගමන් කරන්න ඉලෙක්ට්‍රෝන අර තිරය මත ඒ විවරයේ ඉම්ප්‍රෂණ හදරම් ලොකු දෙයක් නෑ ැ අප අදහසමකක්ද ල්ෙක්ටරණනක් කියල කියෙන අපි අංශ්ුවක් කියලලා හිතගෙන්නේ හරි දැන් තමයි කතන්දරයේ වෙනස් වෙන්ඩ ගන්න මුල්ලු කොන්ටම් ්‍යන්ත්‍රික විද්‍යාවම සම්පූර්ණයම මතුවෙලා ආවේ මෙන්න මේ ක්‍රියාකාරගම කරනක. ඊළඟ ලැබි මකද කරන්නේ ඊළඟ ස්ලිට් එක ඕපන් කරනවා. ටිට් දෙක් තියෙන මේ තිරේ එකයි මුලින් ක්ස්පෝස් කරේ ඊළඟ ස්ලිට් එක ම එක්ස්පෝස් කරනවා. මේස්ලිට්ි ගරපු ගමන් හැදෙනවා ඉන්ටෆිරන්ස් ප ද අපි එක්ස්පෙක් කරන්න ඉලෙක්ටරෝන් කෙකගන්නේ පාටිකල් එකක් එහෙනං මේ පාටිකල් එකට නම් අ කලින් අර අපි වැලිවල පරීක්ෂණය කරාවගේ ඕන හැදෙන්ට නම්මුත් ඊළඟ බිවරයක්පෝස් කරපු ගමන් ඕගලන්ට එනවා පැටන් එකක් හරියටම වේව එකක් රැප්‍රසන් කරන. අපි දන්න වේවික හැද ඉන්ටිරන් පට එකක් ඉල්ලෙක්ට්‍රෝනෙක් කිය එක පාටිකල්ලයක්ක් නම් කොහොමද මේ පැත්්දේ වෙන්නේ. හිතාගන්නඩොත්තෑ ඉතින් දැන්ග මේක මුලින් පැහැදිලි කරාම ලොකු ප්‍රශ්න දැන් ඇතර මිනිස්සු පිළිගත්තෙමනෑ මිනිසකිව අන මේ ඉල්ෙක්ටරෝන මේ ගමන් කරනකොට ඒ එකමත් ඒ වදින්ඩ පුළුවන් ඒක නිසාමයි පැටින එක ඉන්ටෆිරෙන්ස් පට්නක වෙන්නේ ඒ එක ඉඳ මේ පිළිගන්නඩ බෑ කියලා ැ. නිසා මොකොද කරන්න මිනි පරීක්ෂණ දෙවනි පරීක්ෂණයක් කරා විද්‍යාශන විසින් එක තමයි අර එක දිගට බීම එකක් විදිහටම එලෙක්ට්‍රරෝන දෙන්න නැතුව ඒගොල් මොකොද කරන්න ගත්තේ එක ඒ එලෙක්ට්‍රරෝන් ඉන්ඩිවිජෝල ගන්නකෙන් එක 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 ඉලෙක්ට්‍රෝන ශූ් කරන්න ගත්තා ශූට් කරලා අර විද්‍යනම ඩබ ස්ලිට් එකක් කරාම එක අන්ඩ පටන්ගත් මෙක අන්ඩ දෙඩ ඇය තිරයක් මත ගණඩ උසාහකරා එතකොටත්මකද කරේ දැ මේ විදිට තිරේ මතා අපි බලාගෙන ඉන්න මේ ඉලෙක්ට්‍රෝන ගමං කරලයි විවරය හර ගිල්ලා එනහැටි කාලයක් තිස්සේ බලාගෙන ඉන්නකොට නැවතාවේ අර උත්තරයම තමයි කියන්නේ මේ ඉන්ටෆීරන්ස් පැට්න එක කම්ම ෙනො ගැන මේ ඉල්ලෙක්ට්‍රෝනය හැසිරිලා තියෙනවා තරංගයක් විදි. මේ ඇතරම හිතාගන්න බෙද ල්ලෙක්ට්‍රනෙක අපිදන්නවා බරක් පවාතිය නොර ස්කන්ධයක් පවාති න ස්කන්ධය තියෙන අංශුව මේ ස්ලිට්ටක හර යනකුට එක තරන්ගයක් බවට පත්වවා මේක ඇතරම හිතාගන්න බෑ දැන් ඊළඟට මේක තවත් තැනකට පරීක්ෂණමටමට අරගෙන ගියා ඒක තවයි ද මෙතන තම මේක සම්පූර්ණෙන්ම මේ කතන්දර වෙනස් වේරි කට මකද මේ ගොල්ල කරන්න ගත්තේ මේක ලොක්කු අභිරහස ඒක නිසා විද්‍යාත්ඥයෝ කල්පනනා කරා දැන් මොකද මේක වෙන්න කියලා හිතාගන්න බැරි නිසා මේ ඉලෙට්‍රෝන කොමද ගමන් කරන්නගලලා හොයාගන්න ඒක කියන්නේ ගොලු මොකදරේ ස්ලිට්ක රබ සිට් එක එහම තියලා මේ හැම ස්ලිට් එකක් උඩිම්ම පලේස් කරායිගොල්ලෝ මේ ස්ලිට් එක හරහා යන ඉල්ලෙට්‍රෝන කවුන් කරන්න පුළුවන් ඩිටෙරයඇතර කකෝමද මේ විලෙට්‍රෝන මොකද මේ කරන්න ගිලා හයා ගැනත යකරේ එහෙම කරලා මේක්ස්පරිමටක් නැවත කර ඔන්න දැන් අපේ ඩබට් එක තියන මේ ඩැබර් ලිට් හැම ස්ිට් එකක් දිහාම බලන්න්න ිටෙටර එකක් ති නොයි ඩිටෙක්ර සට් ර යම් කිසි අංශුවක් ගයාම එකට කව් කරන්න පුුවන් මේක මතින් අපි අරග නමොකොදරන්න ඉල්ලෙක්ට්‍රරෝන ගන්න එකකින් එකින් එක එකින් එක එකින් බිීම එකක් විරණීමේ ඉන්ඩිියල් ඉලෙක්ට්‍රෝන දැන න්නටන් ගත්ත එවන්ඩ පටන් ගත්තාම මුලින්ම දෙකපු දේ තමයි හරි දැන් මේ තේරය හරහා ඩබ සිිට් එක රහා යන සීයට පණහක් ඉලෙක්ට්‍රෝණය යන්නේ එක ස්ට් එක ඉතුර සට පන ඊළග ලිට් එකින් යන එක ප්‍රශ්නයක් නැපිට එක පැත්ලිය තිේරවා හැබැහැයි මෙන පුදු හෝදේ විද්‍යාඥයෝකල්ල එහ පැත්ත තියෙන තිරේ ඒගොල ක්පෝස් එච්ච තිරේ බැලුවවාම ගොලො ශ්වාස කරා. මේ වෙලා වෙදි එෙක්ට්‍රෝන පන්නන්න ඉන්ටෆීරන්ස් පැට්න එකක් නෙමේ හරියට එක පාටිකල් එකක් විදිහට හැසිරෙන කොට අපිදන්න අඒ ස්ලිට්ි එක තිනි ඉම්ප්‍රේෂ් එක විතරයි.ඒ න්නේ මේ විලෙක්ට්‍රෝණය වරියට දැනගෙන තියනවා වගේ විද්‍යාත්නෝ ඒගොල්ලො ස්පයි කරනෝ කියලා විද්‍යාඥඒ ඉලෙක්ට්‍රෝන දහා බලාගින්න නෝ කියලා මේ එක්ස්පිරිමෙන්ට් එක මේ සෙටප් එක එහෙමම තියෙන කොට මේ ඩිටෙක්ටරගේ ්ලගෙක් ගලලා එංකරයි කල තනවා එතකොට එනවා ඉන්ටෆීරන්සේ එකහැන වී විකක් විදිට හැසිරනවා එකැන අපි මේ ඉල්ලෙක්ට්‍රෝණ දියා බලාගෙන හිටියොත් ඒ පාටිකල් එකක්විදිට හැසිරවා ඒ බලාගෙන ඉන්න නැත්තං ඒක හැසිරනවා තරංගයක්ක් විදිට ති මේක පොහමද එක්ස්ටන් කරන්න මේක තාමත් බෑතරම මේක විදධර මතවවා හයිප සිස්තයන බත්තාව වන්න ද ඔගලන්ට පුළුවන්න්නම් එක්ස්පේෙන්න් කරන්න ගොලට අනිවාර්ම නොබෙල්තියාගේ ෆිසික් සඳාවෙන නොබෙල්තියාගේ තියෙන. දි මේ සංකල්පේයට කියලා කියන්නේ අපි කියන පාිකල් ලයි ස්ේල සබ් ටමික් පර්ටිකල් සලතින වවු පාටිකල් ලටි එම එම අශූන් තරංග සහ අංශු මේ ලක්ෂණ දෙකම පෙන්නනවා කියෙන ඉතින් ඩෝ ස්ලිටෙක්ස්පිරමට එක අතිශය වැදගත් වෙන්නේ ඒකයි මේකින් තමයි මේ කොට මංශුන් සහ සබ් මැටමික් අංශූස එක අනු උපවර්මාණුක අංශුන්ගේ තියෙන අංශු මේ සහ තරන්ග මේ සවභාවය ගැන මූලිකම අදහසිදිිරි පතුන් ඉතින් මේ සංකල්පය මත තමයි සියලුම කොන්ටම් විද්‍යාත්මක සංකල්ප ගොඩ නැගන්නේ ඉතින් බෝම සරල්ල ඩිය එකක් අද යිති ම හිතනව ගොලට මේක වැදගත්වඩ ඇති කියලා මේක තමයි පලවෙනි වීඩියෝයක කොන්ට ම්‍යන්ත්‍ර විද්‍යාවේ මූලික සංකල්පිගන්න අයිතිං ඔකුළු හැමදිනාටම ගොඩක්ම ස්තූතියි මේ විඩියය එක නැර්බොල්.